හොඳයි. තවත් ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරන්න යන්නේ YouTube live හරහා, right? දැන් බලමු මෙන්න ප්‍රශ්නෙ. හරි, අපිට පුළුවන් වීඩියෝ එක පොඩ්ඩකට නවත්තලා, මමත් නවත්තලා මෙන්න A සහ B අතර, right? මෙතන 1 ohm ප්‍රතිරෝධ තියෙනවා සෙට් එකක්. මේ වගේ දැන් මේ 1 ohm 3ක් 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 විතර ඈතටම යනවා, අනන්තය දක්වා යනවා. දැන් මෙන්න මේකේ සමකය හොයන්න තියෙයි. ඔබට අවස්ථාවක් තියෙනවා කරන්න. හරි, මේක පස්සේ බලන දරුවෙක් වෙන්න ඕන ගොඩක් වෙලාවට. ඔබට මම වීඩියෝ එක පොඩ්ඩක් පෝස්ට් කරන්න, පෝස්ට් කරලා තංගෙන් try කරන්න, right? try කරලා ඉවර වෙලා තමයි මම දැන් මේ කරන එක බලන්න ඕන. හරි, හරි නේද? right, මම හිතනවා ඔබ try කරන්න ඇති, උත්සාහ කරන්න ඇති. හරි, දැන් බලමු ඔබ උත්සාහ කරපු විදිහ. පුතේ, දැන් සාමාන්‍යයෙන් මේ වගේ ගැටලු ටිකක් විශේෂ ආකෘතියේ ගැටලු. දැන් කෙනෙක් දරුවෙක් හිතන්න පුළුවන් සර් මේවා එකපාරට මට බෑ. හරි, එකපාරට බෑ, කරගන්න බෑ, මොනවාක්වත් හිතෙන්නේ නැහැ. ඔව්, සමහරට එහෙම වෙන්න පුළුවන්. හැබැයි මම යෝජනා කරනවා මෙහෙම, right? එහෙම හිතලා ඔයා negative වෙන්න එපා. right? දැන් මමත් මුලින්ම එකපාරට මේවා ඉගෙන ගන්න නැහැ. මම කාලයක් තිස්සේ ගිහිල්ලා බලලා අධ්‍යයනය කරලා තමයි මේවා ඉගෙනගෙන තියෙන්නේ, right? දැන් මගේ ඔයාගේ අතර තියෙන වෙනස මේ දැනුම වැඩි අඩු කමක් නෙමෙයි. මොකද ඔයාට කලින් මම ඉපදිලා. ඒක නිසා ඔයාට කලින් ඉපදෙන නිසා මම ඔයාට කලින් දැනුම අරගෙන තියෙනවා. ඒ දැනුම මම ඔයාට කියලා දෙනවා. ඔයාගෙන් පස්සේ ඉගෙන ගත්තාම, පස්සේ ඔයා ඉගෙන ගත්තාම එයාටත් ඔයාට වඩා අඩුවෙන් තියෙන. නමුත් ඔයා එයාට උගන්න. ඉතින් මේ ලෝකයේ කියලා කියන දැනුම් පද්ධතිය, ලෝකෙ මිනිසුන් හරහා දැනුම් පද්ධතිය හුමාරුවීමක් වෙයි. නිසා ඔබ ඔබගෙන නෙගටිව් හිතන්න එපා. මට බෑ කියලා හිතන්න එපා. මට පුළුවන්. හරි, මම මේක ඉගෙන ගන්න. හරි, දැන් මම මේක මෙහෙම යෝජනා කරනවා. හොඳින් බලන්න මේ ක්‍රමයට වඩා හිතන්න පුළුවන්ද කියලා. රයිට්? දැන් ඒ සහ B අතර නියෝනේ. මෙන්න මේ වගේ සෙට් තමයි තියෙන්නේ මේ. මේ වගේ සෙට්. මේ වගේ සෙට්. මේ වගේ සෙට් අනන්තයටම තියෙනවා. දැන් එතකොට ඔයාලට මතකද සමහර අපි ගණන් හදුවා. හදනකොට අකුලගෙන අකුලගෙන එනවා. දැන් සමහරලාට ඔබට මතකයි සමහර ගණන් තිබුණා මෙතන 2යි, මෙතන 2යි, මෙතන 2යි. 2යි 2යි 6යි මෙතන 3ක් තිබුණා. ඒ 6යි මේ 3යි 2යි. ආයි 2යි 2යි ඔහොම ඔහොම ඇකිලි ඇකිලි එනවා. එකම රටාවක් තියෙනවා. පැහැදිලි එකම රටාවක්. يعني අග්‍ර දෙකක් අතර සමග ප්‍රතිරෝධය එකමයි එන්නේ. හරි. මොකද එකේ එකම විදිහේ සෙට් නේ තියෙන්නේ. හරි. එතන අපි හිතමු right. අපි හිතමු මෙන්න මෙහෙම. දැන් AB අතරනේ අපිට ඕනේ. දැන් මේක විශේෂ ගැටලුවක් right. AB අතර ඕන නම් මෙන්න මේ දෙක අතර සමග ප්‍රතිරෝධය අපි හිතමු x කියලා. මෙන්න මේ දෙන අතර සමග ප්‍රතිරෝධය මොකක් කියලා හිතමුද? x කියලා හිතමු. x කියලා හිතලා අපි දැන් මෙතන පේනවා මේ වගේ සෙට් නේ තියෙන්නේ. ඔන්න සෙට්. මේ වගේ සෙට්. ආයි මෙන්න මේ වගේ සෙට්. හරි. එහෙම ගත්තහම මේ වගේ සෙට් තමයි රිපීට් වෙන්නේ. හරි, සෙට්. දැන් එහෙනම් දැන් මේක මොහොතට අමතක කරොත් එහෙම මෙතනින් එහාට මේක අමතක කරත් මෙතනින් එහාට තියෙන්නේ මේ වගේ සෙට්ම තවත් ප්‍රමාණයක්. දැන් එහෙනම් අපිට කියතියක් right. මේක අයින් කරත් මෙන්න මේ අනිත් සෙට් එකේ සමග ප්‍රතිරෝධය මෙන්න මේ සෙට් එකේ සමග ප්‍රතිරෝධයත් x. x. මේක හොඳට තේරුම් ගන්න. දැන් මෙතන සමග ප්‍රතිරෝධය x නාන. හරි, මේ වගේ සෙට් නා රිපීට් වෙලා තියෙන්නේ මේක අමතක කළා මේ සෙට් එකේ හයිතුවම මේ දෙක අතරත් සමග ප්‍රතිරෝධය ඉස්සෙල්ලා වගේම වෙන්න ඕනේ x වෙන්න ඕනේ. හරි. එහෙනම් අපි මේක මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. right. a b. එතන මෙන්න මෙතන තියෙනවා මේ විදිහට එකක් මෙතන තියෙනවා මේ විදිහට එකක්. ඊට පස්සේ මෙතනත් එකක් තියෙනවා. අර සෙට් එකේම සමග ප්‍රතිරෝධය මෙන්න මේ සෙට් එකේ මෙතනින් එහා තියෙන සෙට් එකේම සමග ප්‍රතිරෝධය x x ම කියලා අපිට ගන්න පුළුවන් කියමුනේ. දැන් මේ සෙට් එකේ සමග ප්‍රතිරෝධය මම x කියලා ලකුණු කරගන්නවා. right? මේක x. හරි, මේක x. හරිනේ. ඊට පස්සේ මේක x නම් එතන මේකත් මේක 1යි. right? මේක 1යි, මේක 1යි, මේක 1යි. මෙතන සමග ප්‍රතිරෝධය x. හරි. දැන් ඔබ තේරුම් ගන්න ඕන කාරණාව තමයි දැන් බලමු මොකද්ද කියලා. right? එතකොට දැන් ඔයාට අවශ්‍ය වෙනව ළමයි දැන් මේ AB අතර හොයන්න. දැන් ඔන්න ප්‍රතිරෝධ සෙට් එකම මම තනි කොටස් කීපයකට ඌණණය කරගත්තා. දැන් මේකේ සමගිය හොයන්නයි ඔබට ඕනේ. හිතර එහෙනම් මේ දෙක සමාන්තරගතයිනේ. මේ දෙක සමාන්තරගතයි නම් ළමයි අපිට ඒ දෙක කියන්න පුළුවන් සමාන්තරගතයේ සමකය මොකද්ද? ගුණිතයේ බෙදීම එකතුව. ඒ කියන්නේ x වැඩි කිරීම එක බෙදීම x ධන 1 කියලා. තන අන්නේ එන ප්‍රතිරෝධයයි මේකයි මේකයි ශ්‍රේණිගතයි. හරි, මෙයාට පස්සේ මේක, ඊට පස්සේ මේ දෙන්නගේ සමකේ, ඊට පස්සේ මේ. ඒ කියන්නේ A සහ B අතර එන සමක ප්‍රතිරෝධය අපි ගත්තාම ළමයි අපිට එනවා ඔන්න බලන්න. ඒතර මේක හරහා සමක ප්‍රතිරෝධය x. හරි, x කියන එක කිනා සමාන වෙන්නේ මේකේ මෙන්න මේ සෙට් එකේ ප්‍රතිරෝධයයි මේකේ එකතුවට. ඒවා ශ්‍රේණිගතයි. මේකෙන් පස්සේ මේ සෙට් එක විතරයි, A සෙට් එකෙන් පස්සේ මේක විතරයි. එහෙනම් අපි හිරේනවා x කියන එක කිනා සමානයි එක මුලින් තියෙනවා ඊට පස්සේ x බෙදීම x දාන එක තියෙනවා ඊට පස්සේ ආය එක තියෙනවා අහොනි නියන්න පුළුවන් නේ මේකයි මේකයි දෙකයි මම මසුළු කරනවා x සමානයි 2 දන x බෙදීම x දාන එක දැන් පොඩ්ඩක් ඉවසීමෙන් සුළු කරන්න ඕනේ මේක x දාන එකෙන් වැඩි කරනවා එතකොට මේ පැත්තේ x විතරයි හිටියේ
x කියන එක කියන x ධනකින් වැඩි කරනවා. මෙතන දෙක හිටියා සමානයි දෙක වාරයක් මෙතනත් x ධන 1 වෙනවා. ඊපස්සේ අතන හිටියා x පැහැදිලිනේ මේක x ධනකින් උඩයට උඩ වැඩි කරා. මේක වැඩි කරා. හරි? රයිට්. නැත්නම් කෙනෙකුට පුළුවන් මේක මෙහෙට ගහලා x වෙන 2 කියලා අරගෙන ඒක x ධනකින් වැඩි කරන්නත් පුළුවන්. එහෙම ඩවුට් එකක් නැහැ. රයිට්? කොමුණත් මෙතන බලමු සුළු කරාම මෙතන x වර්ගය ධන x සමානයි මෙතන 2x ධන 2 ධන x. අමනේ නේ 2x. ඒතර මේ x එකකට මෙන්න මේ x එකක් අඩු වෙලා හැපිලා යන පුළුවන්. මේක මෙහෙට එනවා x වර්ගය. රයිට්? ඒතර x වර්ගය රයිට්? x වර්ගය කියන එක ගන්න පුළුවන්. x වර්ගය කියලා ගන්න පුළුවන්. ඍණ x වර්ගය මේක මෙහෙටම ඍණ 2x ඍණ 2 සමානයි බිඳුවයි. ඍණ 2 සමානයි බිඳුව. පැහැදිලිද? රයිට්. එතකොට දැන් මෙතනින් එහාට වර්ග සමීකරණයක් තියෙනවා. දැන් මේ වර්ග සමීකරණ ඉවසීමෙන් සුළු කරන්න ඕනේ. හරි. එතන ඔන්න x වර්ගය බලන්න ආපහු x වර්ගය ධන x හරි. එතන 2x ධන 2 ධන x. හරි. මේක x එකක් තිබුණා. මේ x කැපිලා ගියා. මේක තනි වුණා. මේකත් ඉතුරු වුණා. මේක මෙහෙට ගියා. රයිට්. දැන් අපි කොහොමද ඕක කරන්නේ? ඔබට වර්ග පූර්ණයේ මතක නම් මම හරි මැදපළේ දෙකෙන් බෙදලා ඔන්න බලන්න මම කරන්න වැඩේ. රයිට්. රයිට් මම මෙතනින් පොඩ්ඩක් අයින් කළා මෙන්න මේ හරියට යන්න නේද? මේ හරියට තියෙනවනේ. රයිට්. මොකද කරන්නේ? මම මේක ලියනවා මෙහෙම x වර්ගය ඍණ 2x ධන 1 හරි එකක් එකතු වුණා එකක් අඩු කරනවා එතකොට මෙතන එනවා ඍණ 3 සමානයි බිඳුව අවුලක් නේද මේ මැද පදයේ දෙකෙන් බෙදලා එක වර්ග කරා මේ දෙක දෙකෙන් බෙදුවාම එකයි එකේ වර්ගය එකක් එකතු කරලා එකක් අඩු කරා දෙකෙන් එකක් ඍණ 2 ඍණ 2 ඍණ 1 කියන්නේ ඍණ 3යි එතන මෙන්න මේ ටික මට ලියන්න පුළුවන් මේ තින වෙන කවුරුත් නෙමෙයි x ඍණ 1 වර්ගය මේ ඍණ 3 එහාට ගියාම ධන 3 වෙනවා රයිට් වර්ගමූලය ගන්න x ඍණ 1 සමානයි වර්ගමූල 3යි x සමානයි 1 ධන මූල 3යි රයිට් ඔන විදිහට සිදු කර ගන්න පුළුවන් පැහැදිලිද දැන් මෙතනින් කෙනෙක් අහන්න පුළුවන් සර් මෙතන ධන හෝ ඍණ එනවනේ ධන හෝ ඍණ වර්ගමූලෙන් ධන හෝ ඍණ 1 ඔය එතකොට ධන හෝ ඍණ ආවොත් ඍණ 1 ආවහම 1 ඍණ මූල 3යි කියලා ගන්න පුළුවන් පැහැදිලිද නමුත් එතෙන්දී වාට කියනවා සමකය ගත්තාම 1යි 1යි 2යි එතකොට සමකයේ දෙකටත් වඩා වැඩි ගාණක් එනවනේ එහෙනම් 1 හරි 3 දෙකටත් වඩා වැඩි ගාණක් එනවනේ නේද 1 ඍණ මූල 3 කියන එක හරියන්නේ පැහැදිලිද බලන්න. එතන නොවේ විදිහට මේකේ සමක ප්‍රතිරෝධය හොයන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ගානක් විෂය නිර්දේශයේ සමනේ පාස් පේපර්වල මම දැකලා තිනවා අද. නමුත් මේවා තමයි අර සමහර විෂය ගත්තාම අපි කොනේ විෂය ඇතුලේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕන කියලා. ඔබට පුළුවන් විෂය ඇතුලේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න. ඒත් එක්ස්පර්ට් කෙනෙක් වෙනකොට අර ඒ විෂය ඇතුලේ ඉන්න පුළුවන් අමාරු ගණන දැනගෙන ඉන්න එක වැදගත්. මොකද ඒක දැනකට ගිහිල්ලා පොඩි වැඩක් දාන්න පුළුවන්. යාළුවෙක් ගානක් ඇහුවාම කියලා දෙන්න පුළුවන් නේ. මේ ඉගෙන ගන්න එක මම කියුවානි. හරි විභාග පාස් වෙන විතරක් නෙමෙයි මේ විෂයවල තියෙන ආසාව විෂයවල තියෙන ආසාවත් ප්‍රමුඛ කරගන්න. එතකොට යමකට අපි ආසා කරන්නේ කියන්නේ යම් දෙයකට ආසා කරනකොට ඒකේ හැම දෙයක්ම හොයන්නේ. ජීවිත අනිත් ඒවාත් ඔබමනේ. යම් කෙනෙකුට ආසා කරනකොට යා කරන්නේ මොනවද? යා කන්නේ මොනවද? යා යන්නේ කොහොමද? මේ ඔක්කොම ටික ඔබ හොයන. ඒ වගේ තමයි මේ පාඩමක් ඉගෙන ගන්නකොට උනන්දු වෙන උත්සාහය. ඒ පාඩම තුල ඉන්න පුළුවන් හැම කරුණක්ම හොඳට හොයලා බලන්න. ඉගෙන ගන්න මුලින් බැරි වෙන්න පුළුවන්. හරි මුලින් බැරි වුණාම අල්ල දාපු මිනිස්සු තමයි ජීවිතේ ඒ කියන්නේ සාර්ථක වෙන්නේ නැත්තේ හරි මුලින් බැරි වුණත් එල්ලිලා ඉඳලා මහන්සි වෙලා ඒ වැඩේ තුල ඉලිලා කැපකිරීමෙන් වැඩ කරපු මිනිස්සු තමයි ලෝකේ සහ ගොඩ ගිය. ඒක නිසා මම විශ්වාස කරනවා ඔබට එහෙම ගොඩ යාමේ උවමනාවක් තියෙනවා. මේ වීඩියෝ එක අන්තිමටම බලවල ඔබ විශ්ය ගැන හොඳ උනන්දුවක් තියෙන දරුවෙක්. ඉතින් ඔබට පුළුවන් මේක අඩුපාඩු කිරීම සටහන් කරගන්න ඔබ වැරදි තැන හොයාගන්න ඔබට සාකච්ඡා කරන්න ඔබට විශේෂයෙන් මේ කරගෙන යද්දී තවත් මොනවාරි ගැටලු තියෙනවා නම් මේ වීඩියෝ එකේ පල්ලෙහා කමෙන්ට් කරන්න. ඉතින් අපිට ඒවට රිප්ලයි කරලා උත්තර දෙන්න පුළුවන්. ඔබ විශේෂයෙන් මගෙන් අහගන්න ගැටලු තියෙනවා නම් අපේ ඊමේල් එකට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. නැත්නම් වරුණ උදයන්ගේ Facebook page එක හරහා මැසේජ් එකක් ඉවන්නත් පුළුවන්. රයිට්? ඒ වගේම ඔබට මේ පාඩම සම්පූර්ණ ක්ලියර් මුළු සමස්ත පාඩමක් විදිහට ඉගෙන ගන්න ඕන නම් ඔබට යන්න පුළුවන් studypack.lk මම description එකේ දාලා තියෙනම් course එක තියෙන තැන. ඒ website එකේ අපි අවශ්‍ය සියලුම දේවල් ටික පිළිවෙලට උගන්වලා notes සහිතව විශාල ගැටළු ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රات එක්ක පිළිවෙලට සාකච්ඡා කරලා තියෙනවා. ඔබට දැනුම තහවුරු කරගන්න තවත් අවශ්‍ය නම් එතනට යන්න පුළුවන්. Right. එහෙනම් මේ වගේම තවත් ගැටළුවකින් අපි හමු වෙමු. Right.